රුධිරේ ගලාගෙන ඉද්දි හරි ලස්සන්ට ඒ අදහස් ප්‍රකාශ කරා ස්ටේජ් එකේ. ඒ තරම් ගැට් එකක් ආවේ කොහොමද පොඩි. ඒ යා වතාරින්ද ඒ කියන්නේ ඒ තමන්ගේ ඇහැ කියන්නේ ඉතින් ඊට වැඩි දෙයක් නැහැ නේ ඉන්දරේ. ඒ සිතුවිල්ල පහළ වෙන්නත් හොඳ පින්වන්ත සිතුවිල්ලක් තියෙන පුද්ගලෙක් වෙන්න. නෑ මමත් ජීවිතේ සමහර දැන් වරද්දගත්ත මිනිස්සෙක් නිසා ඒ කියන්නේ මම දැක්ක දෙයක් තමයි වරදින තැන. අපි කාටත් වැරදිච්ච තැන් ඇති. ඒ වරදිනකොටම කරන්නේ රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ ඒ කෙනාව තනිකර ඩස්ට්බින්. ආයි ගන්නම දෙයක් නැති ගානටම පැත්තකට කරනවා. හැබැයි මේ මම දන්නවා දැන් මගේ අතින් වැරද්දක් එකපාරක් දෙපාරක් වෙන්න පුළුවන් ආයි වෙන්න බෑ හැබැයි. එහෙම වුණොත් ඒක මේ ඒක දිගටම කරනවා කියන්නේ ඒක අවුලක් අප්සෙට් එකක්. අර මිනිස්සයාගේ මේ මම දැක්ක ස්වරූපය දැකලා මොකද මගෙන් ඉස්සරහා යනකොට මේ අර කියන්නේ අපේ අම්මලා කියනෝගේ දස අතේ දිවුරනවා මට අයියේ උඹට උඹට නෙමෙයි අයියේ මට සමාවයා මෙහෙමයි කියලා අද්දකල්ල දොත් මුතුන් දීලා කෑ ගහනකොට මේ මට ඇත්තට මේ ගල ගැව්වේ අහවලා කියලා කිව්වේ ප්‍රේක්ෂිකාවක් එතන හිටපු කෑ ගහලා නංගි කෙනෙක් කිව්වේ මෙන්න ගල ගැව්වේ මෙයා කියන එක කෑ ගහලා කිව්වේ විතරයි මොකුත් නැහැ එතන ඔක්කොම කට්ටි සෙට්ල මේ අල්ලගත්තා අල්ලගෙන ඉස්සරහින් යනකොට ওই ටික තමයි මට කිව්වේ දැන් මමයි කල්පනා කරා දැන් මේ මිනිස් දැන් මම පිටිපස්ස ඇවිල්ලා බෑන්ඩ් එකේ ඇහුවා මෙතන තුවාලේ කොච්චරද කියලා ඇහ බේරලානේ ඊට පස්සේ කිව්වේ තේරෙන්නේ නැහැ ලේ තියෙන්නේ මේ මං ඊට පස්සේ අර මගේ ඉන්න සහෝදරය ඇවිල්ලා මේ ප්‍රෙඩිකැලකින් තුවාලේ එතන මේ වුණාට පස්සේ මට පිට තට්ටුවක් දාලා කිව්වා මහුන් තුනක විතර එකක් කියලා ප්‍රමාණ කිව්වේ එමය මං මං කොහොනේ මිනිස්සුන්ට යන්න දැන් වෙලා ඉවරනේ මගේ වෙලේ මේ ග්ලාස් දෙකත් මේ නළලේ තිබුණේ එතකොට මේකයි ඇහැයි බේරලා රොබින් හුඩ් වගේ පුරක් මෑන්නේ හරි මැදටම ගැහුවා දෙකම වේරෙන්න අංගෝ අතාරින්න කියලා අඩුම ගානේ පොලිස් පැමිණිල්ලක්වත් මන් දැම්මේ නැහැ කිසිම ෆොටෝ දැන් සාමාන්‍යයෙන් වෙන්නේ කරදරයක් වෙනකොට ඡායාරූපයක් පළ කරන එකනේ එහෙම දෙයක්වත් මන් කරේ නැහැ මේ මොහොතේ වාතය ඇතිය අපි මතක් කරන වැඩසටහන අතරතුර මේ කලාකරුවෝ කියන්නේ ඔබ සනසන්න එන අය ඒ නිසාවෙන් අපේ සාමාන්‍යයෙන් අපි ඉන්න මානසිකත්වයේ එක්ක ඉන්න ඒ ආවේග එක වැරදිලාවත් ඒ වගේ දේවල් කරන්න එපා මොකද සමහර වෙලාවට අපිට මේ මුණ ගැසීම නොවෙන්න ඉඩ තිබ්බා මොකද ඔබ වෙනුවෙන් ගීත ගායනා කරන්නේ ඒ නිසා අපේ රටේ ආදරණීය කලාකරුවන් ආරක්ෂා කරන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම මට මේ වෙලේ හිතලා කිව්වේ මේ කතාවත් එක්ක